අයිබවන් සැමට කලින් හරිතේ හරියටම ගෙනෙන සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයයි මේ. මම මදුකා සමරකෝන් මුලින්ම අවධානය යොමු කරමු ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. රැකියා ලක්ෂයක් බිහි කිරීම ජනවාරි මාස 15 වනදා ඇරඹෙයි. නාම මාත්‍රික කිසිදු තනතුරක් මට අවශ්‍ය නැහැ. මගෙන් හිස්සුණු නියෝජ්‍ය නායකකම ඕන කෙනෙකුට දෙන්න. සජිත් කියයි. නොදැන දැලේ පැටලෙන්න එපා. රනිල්ගෙන් අවවාදයක්. මෙඩිකලෝ කැම්පස් ආයතනය සම්බන්ධව සිදුවන පරීක්ෂණ දේශපාලන මැදිහත්වීමකින් තොරව සිදුවිය යුතුයි රතන හිමි කියයි. ඉදිරි මහමැතිවරණයට ප්‍රබල සංධානයකින් ඉදිරිපත් වන බව දෙමළ ජාතික සංධාන නායකින් පවසයි. රියානතුර මුල් කරගනිමින් දේශපාලන පරිගැනීම් සිදු කරනවා පාටලී කියයි. කිසිදු දේශපාලන පරිගැනීමක් නැහැ, සිදුවන්නේ සාධාරණ පරීක්ෂණයක්. ඇමති දිලුම්ගෙන් පිළිතුරු. සුරූපිනියන් දෙදෙනෙකුගේ හමුවීම. ප්‍රථමයෙන් දේශීය පුවත්. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව දුප්පත්කම තුරන් කිරීම අරමුණු කරගත් රැකියා ලක්ෂයක් බිහි කිරීමේ වැඩසටහන ලබන ජනවාරි 15 වනදා සිට ආරම්භ වීමට නියමිතයි. ඒ පිළිබඳ මූලික සාකච්ඡාවක් අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණා. සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව බහුකාර්ය සංවර්ධන කාර්යසාධක බලකායක් පිහිටුවීමේ මූලික අඩිතාලම සඳහා වූ සාකච්ඡාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණා. ඉතාමත් දිළිඳු මට්ටමින් පසුවන සමෘද්ධිය සඳහා සුදුසුකම් ලබන, එහෙත් එය නොලබන පවුල් නගා සිටුවීම බහුකාර්ය සංවර්ධන කාර්යසාධක බලකායේ අරමුණයි. එවැනි පවුල්වල ශ්‍රම බලකායට දායක විය හැකි පිරිස හඳුනාගෙන සුදුසු ශේෂ්ත්‍රයන්හි පුහුණු රැකියා අවස්ථා ලබා දීම මෙමගින් සිදු කරනු ලබනවා. කිසිදු අධ්‍යාපනයක් නොලද හෝ අඩු අධ්‍යාපනික මට්ටමක් සහිත නොපුහුණු පිරිස් මේ සඳහා තෝරා ගනු ලබනවා. සමස්ත දිවයිනම ආවරණය වන පරිදි ප්‍රථම අදියර යටතේ රැකියා අවස්ථා ලක්ෂයක් සම්පාදනය කරන අතර ඔවුන් මෙහෙයවීමේ හා කල්පනාකරන කාර්යයන් සඳහාද තවත් රැකියා 30,000ක් පමණ උත්පාදනය වනවා. මූලිකවම මේක කිසිම අධ්‍යාපන සුදුසුකමක් නැති, නිපුණත්වයක් නැති. ඇත්තටම ඉතින් මේ ගම්වල දුප්පත් වෙලා තියෙන්නේ ඒගොල්ලන්ට නිපුණත්වයක් නැහැ, ඉගෙනගෙන නැහැ, ඉඩමක් නැහැ වගා කරන්න. එහෙම නැත්නම් මුදල් නැහැ සොයන් රැකියාවක් කරන්න හැකියාවක් නැහැ. ඉතින් ඒ අහින්දානේ ගමක මිනිස්සු දුප්පත් වෙලා තියෙන්නේ. මෙන්න මේ දුප්පත්ම කොටස ඉහළට ගන්නට තමයි ඉතින් පවුලකට රජේ රැකියාවක් හැටියට මුදලක් හැමදාම හම්බ වෙනකොට ඒකෙන් ඒගොල්ලන්ට ඉහළට එන්නට පුළුවන්. ඒක තමයි මේකේ අරමුණ. ඒ ගමේ තියෙන රැකියාවන් වලට තමයි මේගොල්ලන්ව යොදවන්නේ. හැබැයි පාලනය වෙන්නේ සෙන්ට්‍රලි, ඒ ප්‍රදේශයකින්. එතකොට අපි ගමු ඉස්පිරිතාලයක මොන හරි වැඩක් තියෙනවා නම් ඒකට යොදවනවා. ඉස්කෝලවල තියෙනවා නම් ඒකට යොදවනවා. ශ්‍රී ලංකාවේ ඉන්දිය මහ කොමසාරිස්වරයා සහ ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයා අද පෙරවරුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවනවා. ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහකොමසාරිස් තරංජිත් සින් සන්දු මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් අද පෙරවරුවේ පැවැත්වුණා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය පළමු විදේශ සංචාරයේ ලෙස පසුගියදා ඉන්දියාවේ සිදු කළ සාර්ථක සංචාරයෙන් අනතුරුව දෙරට අතර ඇති වූ අන්‍යෝන්‍ය සහයෝගිතාවය හරහා අවධානය යොමු කළ හැකි අංශයන් කිහිපයක් පිළිබඳව මෙහිදී සාකච්ඡාවට ලක් වී තිබෙනවා. මේ අතර ශ්‍රී ලංකාවේ චීන තානාපති චෙන් ෂුවාන් මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක්ද අද පෙරවරුවේ සිදු වුණා. චීන රජයේ ශ්‍රී ලංකාව සමග සම්බන්ධව ඇති ව්‍යාපෘති ගණනාවක වත්මන් තත්ත්වය පිළිබඳව මෙම හමුවේදී සාකච්ඡාවට ලක් වී තිබෙනවා. එමෙන්ම නව වසර තුළදී සිදු කළ හැකි අනාගත ආයෝජනයන් කෙරෙහිද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සහ චීන තානාපතිවරයාගේ අවධානය යොමු වූ බවයි අග්‍රාමාත්‍ය මාධ්‍යංශයේ නිවේදනය කළේ. මේ අතර ජපන් ලංකා මිත්‍රත්ව පදනම් විසින් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ප්‍රයෝජනය සඳහා රුපියල් 1,350,000 වටිනා ගිලන් රථයක් ප්‍රදානය කිරීමට පියවරගෙන ඇති අතර ඊට අදාළ ලේඛන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත බහර දීම අද පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී සිදු වුණා. මෙම අවස්ථාවට මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා, ජපාන් ශ්‍රී ලංකා මිත්‍රත්ව පදනමේ සභාපති ආචාර්ය ලාල් තිලකරත්න මහතුරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියා.
ජනාධිපතිවරණ ප්‍රතිඵල වලින් පසුබෑමක් ඇතිවත් ඉදිරි මැතිවරණ වලට සාර්ථකව මුහුණ දීමට සියලු දෙනා එක්ව කටයුතු කළ යුතු බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති නීතිඥවරුන්ගේ හමුවකට එක්වමින් ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ඇතමුන් නොදැන දැලේ පැටලෙන බවයි. අපි ජනාධිපතිවරණයේ ප්‍රතිඵලවලින් පසුබෑමක් ඇති වුණා. ඒකේ පසුබෑම නිසා අපි අඩපණ වෙන්න හොඳ නැහැ. දැල වැටුණා කියලා ඒ ගැන අඩපණුනේ නැහැ. අපේ කුරුල්ලෝ සියලු දෙනාම කසරේ ඉවිලා ඒ දැලත් අයින් කරා. අපි ඒ වැඩ කටයුතු වන්ව ක්‍රියා කරනවා නම් අන්න එහෙනම් අපි මෙතනින් මේ තත්වයෙන් මිදෙන්න පුළුවන්. දැලේ පැටලෙන්න එපා. සමහර අය නොදැන දැලේ පැටලෙන්න පුළුවන්. අපි මතක තියාගන්න මේ දැල උස්සලා අපි එහෙනම් ඉදිරියට යන්න. ඒ සඳහා අපි අපේ පක්ෂ නායකයන් ඉදිරියට එන නායකයින්ට සියලු දෙනාටම එකතු වෙලා එක සැලැස්මක් ඉදිරිපත් කරන්න කියමු. බෙදිලා කරන්න බෑ. මේ පක්ෂය එකමුතුව වැඩ කරන්න ඕනේ. අනාගත වැඩ කටයුතු බාර ගන්නට ඉන්න නායකින් මන්ත්‍රීවරු එසියම දෙනාම එකට එකතු වෙලා තමයි ඒ වැඩ කටයුත්ත කරන්නේ. අන්න ඒ අනුව අපිට ප්‍රතිසංවිධානයක් ආරම්භ කරන්න පුළුවන්. මේ පක්ෂයේ අනාගතයක් තියෙනවා. ඔබ සියලු දෙනාමේ අනාගතය ගැන විශ්වාසයක් ආරංචි අනුව පක්ෂ නායකින් කතා කරගන්න මම හිතන්නේ අප්‍රේල් මාසේ අන්තිම වෙනකොටම ඇතිවන්නේ. ඒ නිසා අපිට තියෙන්නේ මේ වැඩ කටයුතු ජනවාරි මාසේ පළවෙනි සතිය ආරම්භ කරන පෙබ්‍රවාරි මාසේ අන්තිම වෙනකොට ඒව අවසන් කරන ඉදිරියට යන්න. පක්ෂ නායකත්වයේ සම්බන්ධයෙන් අවසන් තීන්දුව හැකි ඉක්මනින් බලධාරීන් විසින් ගත යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේම්දාස මහතා පවසනවා. ඒ දුම්පිය ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමි. අපිට බොහොම කෙටි කාලයයි ලැබුණේ මේ නැතිවෙන ව්‍යාපාරය කරන්න. නමුත් මේ පරාජයේ වගකීම මම බාරගන්නවා. ඒක තමයි නායකත්වයේ ලක්ෂණය කියන්නේ. මම එක්කෙනාට ඇඟිලි දික්වන්නට යන්නේ නැහැ. වගවීමයි වගකීමයි දෙකම බාරගන්න. ඒ බාර අරගෙන තමයි පරාජයට පුතුරු වහම මම ප්‍රකාශ කරා මම පක්ෂයේ නියෝජ්‍ය නායකකමෙන් අස් වෙනවායි. ඒ වගේ මම ප්‍රකාශයක් කරා මම ඒකෙන් අස්ුණයි කියන එක. නිත්‍යවරුණී විපක්ෂ නායකකමක් මට දැන් ලබා දෙන්න යෝජනා වෙලා තිබුණා. මට ඒව ලැබුණත් එකයි නැතත් එකයි තනතුරු බදාගෙන මම කැලකොක්කුවට යන්න බලාපොරොත්තුවක්. මේ තනතුරු කියන දේවල් බොහොම තාවකාලික දේවල්. දැන් නොයෙකුත් ඇත්තෝ උත්සාහ කරනවා කැලෑ පත්‍ර ගහලා එක් එක් පුද්ගලින් ලව්වලා මට මඩගස්සවලා මගේ ජනප්‍රියත්වය ජනතා ආකර්ෂණය නැති කරා. ඒ ඇත්තටම මම කියන්න කැමති මාව එළවන්නට අද දරන උත්සාහය එදා ජනාධිපතිවරණයේ දිනවන්නට දැරුවා නම් අපිට අපේම ජනාධිපතිවරයෙකු බිහි කරන්නට තිබුණා. මම ලැබුණු අත්දැකීම තමයි කකුලෙන් අදින ගමනක අපේක්ෂකෙක් වීමේ ඒ අභාග්‍ය සම්පන්න අවස්ථාවක් නිර්මාණය. ඔබතුමන්ලා කියනවා නම් සජිත් ප්‍රේමදාස මේ වට සුදුසු නැහැ. සජිත් ප්‍රේමදාස දේශපාලනේ අත්හැරලා ගෙදර යන්නට ඕනේ කියලා ඒකට සලන් දෙන්නත් මම ලෑස්ති. පක්ෂයේ ඉඩ දෙනවා නම් පුළුල් සංධානයක් ගොඩනගලා මහමැතිවරණයට ජයග්‍රාහී ලෙස මුහුණ දෙන්නට අපි ලෑස්ති. ඒ සඳහා පක්ෂයේ අනුමැතිය දෙන්නට ඕන. පක්ෂයේ ආශිර්වාදය දෙන්නට ඕන. දැන් කල්මරලා තමයි ජනාධිපති අපේක්ෂකත්වයක් ලැබුණා. අපි මේ විදිහට කල්මරලා අන්තිම මොහොතට ගිහිල්ලා අගමැති අපේක්ෂකවරයයි කියලා අන්තට්ටු පළඳවන ගමනකට මම සූදානම් නැහැ. හරියටම මේ මාසය තුල මේ සුදුසු නියමිත තීන්දුව ටික ගන්නට ඕන. ඒක මට කණීම කරන්නට බෑ. කණීම කරන්නට මම යන්නේ නැහැ. එහෙම බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ වගේ නිඳිත දේශපාලන සංස්කෘතියක් තුළ මට නම් ඒ තරම් උනන්දු වූ නැහැ දේශපාලන කරන්න. ජනතාවට මාව බැහැ දකින්නට සිරිකොත මන්දිරයේ ඒ වර්ම නැත්නම් තමුන්නාන්සේලා ඒව පිළිබඳව සුදුසු තීන්දුව తీරන ගන්නට ඕන. මම ඒව පිළිබඳව ඔබතුමන්ලාට උපදෙස් දෙන්නට යන්නේ. ඉදිරි මහමැතිවරණය සඳහා තමිල් අරසු කච්චේ ටෙලෝ සහ ප්ලොට් යන පක්ෂ සංධානගතව ඉදිරිපත් වන බව දෙමළ ජාතික සංධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර් සම්බන්ධන් මහතා පවසනවා. යාපනයේ ප්‍රදේශයේ පැවති හමුවකින් අනතුරුව ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. දෙමළ ජාතික සන්ධානයට අනුබද්ධ තමිල් අරසු කච්චි ටෙලෝ සහ ප්ලොට් යන පක්ෂවල නායකින් ජනාධිපතිවරණයෙන් පසු ප්‍රථම වරට රැස් වුණා. දෙමළ ජාතික සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර් සම්බන්ධන් මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම හමුව පැවැත්වුණේ එම සන්ධානයේ යාපනය ප්‍රධාන කාර්යාලයේදී. මෙහිදී අදහස් දක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ආර් සම්බන්ධන් මහතා දෙමළ ජාතික සන්ධානය තුළ ඉන්න තමිල් අරසු කච්චි ටෙලෝ සහ ෆ්ලොට් යන පක්ෂවල නායකින් සමාජිකින් එකතු වෙලා එළමෙන පාර්ලිමේන්තු මැතිවරණය ගැන සාකච්ඡාවක නිරත වුණා. අපි එකතු වෙලා සමගියෙන් පාර්ලිමේන්තු මැතිවරණයට මුහුණ දෙන්න තීරණය කළා. පක්ෂවල අය එකතු වෙලා යාලගේ මතය මෙහිදී කිව්වා. ඒ මතය ගැන සුවලා බලලා ආයමත් රැස්වීමක් තියලා තීරණයක් ගන්නයි හිතාගෙන ඉන්නේ. දෙමළ ජනතාව එකතු කරලා එයාගේ ශක්තිය පෙන්වන්න ඕන කියන එක අප සියලු දෙනාගේ මතය. මේ කාලෙදී අපි හැම කෙනෙක්ගේම එකමුතුකම අවශ්‍යයි.
දේශපාලනික ප්‍රශ්න ඇතුළු දෙමළ ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් සොයාගන්න දෙමළ ජනතාව එකමුතු වන පක්ෂයක් යටතේ වගේම එයාලා වෙනුවෙන් කාලයක් තිස්සේ කටයුතු කළ පක්ෂයක් එක්ක සහ ප්‍රශ්න විසඳගන්න පුළුවන් පක්ෂයක් එක්ක ඉන්න එක තමයි අත්‍යවශ්‍ය කියලයි අපේ සමාජිකයන් කිව්වේ. ඒක සමස්ත දෙමළ ජනතාවගේම මතය කියන එක කිසිම සැකයක් නැහැ. අපි ආයෙත් රැස් වෙලා තීන්දුවක් ගත්තට පස්සේ ඒ ගැන ජනතාවට දැනුම් දෙන්න සූදානම්. තමන්ගේ ඉදිරි දේශපාලනික ගමන බැලැක්වීම සඳහා පරිගැනීමේ චේතනාවෙන් යුක්ත කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාටිලි චම්පික රණවක මහතා පවසනවා. මල්වතු මහනායක හිමියන් බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව පැවසුවා. පාර්ලිමේන්තු මන්ත්‍රී පාටලි චම්පික රණවක මහතා අද පෙරවරුවේ මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහානාහිමියන් බැහැදක ආශිර්වාද ලබා ගත්තා. එහිදී තමාට එල්ලවන චෝදනා සම්බන්ධයෙන් මහානාහිමියන් දැනුවත් කරනු ලැබුවා. අධිකරණ ක්‍රියාමාර්ග නීති අනුකූලව ගැනීමකට අපි කිසිම වෘත්තත්වයක් නැහැ මහානායක ස්වාමී. නමුත් මේ විදිහේ බලපෑම් කිරීම, බලහත්කාරය කිරීම, කිරිදරුව වෙන්නලා මේ කට උත්තර ගන්න බැලීම, රැකියාව අහිමි කරනවා කියලා තර්ජනය කළා කට උත්තර ගන්න බැලීම. මේක පැහැදිලිවම ඉන් අනතුරුව මන්ත්‍රීවරයා පැමිණියේ මල්වතු පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය දිඹුල් කුඹුරේ විමලධම්ම අනුනාහිමියන් බැහැදකීම සඳහායි. එහිදී උන්වහන්සේටද තමාට එල්ලවන චෝදනා සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් සිදු කළා. අසාධාරණය විරුද්ධව සත්‍ය වශයෙන් නැගීන්න ඕනේ. ඒකේ ප්‍රශ්නයක් නැහැ. මේ රටේ කොළඹ කෙනෙකුට විදහාට කියනවා වැයිටින් දැන් ඉතින් නීති අනීති කරන දේවල් තමයි ඉතින් ඒක නීතියේ තියෙන දුර්වලතාවය. ඒ කියන්නේ හොඳ දක්ෂ නීතිඥයන්ට පුළුවන් ඇත්ත නැති කරන්න නැත් ඇති කරන්න. බරපතල ප්‍රශ්නයක්. ඒගොල්ලෝ ඒක උසාවියට කියන්නේ කොහොමද ඒක මැකුවේ කියලා. මේව ඇවිල්ලා මේව ඔප්පු කරගන්න බැරි වුණාම කියන පට්ටපල් බොරු. මේකෙන් අපිට පේන්නේ මොකද්ද? අපට තියෙන දේශපාලන බය. ඒ නිසා මම ජනාධිපතිතුමාගෙන් ඉල්ලා හිටිනවා කරන දඬුවමක් අපිට කරන්න. මේ වගේ අවිනීතික වැඩවලට ඉඩ දෙන්න එපා. ඒ පිළිබඳව ක්‍රියාත්මක වෙයි කියලා අපි බලමු. දැන් අර සූවිස් කාන්තාවගේ කාරණේ වෙලයි. එතකොට එක්නැතිගොඩ මහත්තයාගේ ඝාතනය සම්බන්ධයෙන් උසාවියේ නඩුවක් තියෙනවා. මේ නඩුවේ මගේ කොහෙවත් සම්බන්ධයක් නැහැ නේ. මට පුළුවන් ද මේ හමුදාය බුද්ධියංශ මෙහෙවන්න? හමුදාය බුද්ධියංශ තියෙන්නේ හමුදාපතිතුමා හා ඒ ආරක්ෂක ලේකම් මතේ මිස මගේ යතේ නෙමෙයි. මම පරිසරයම තිනේ කාලේ. මේ අතරේ මහනුවරදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වූ රාජ්‍ය මාත්‍ය දිලුම් අමුණුගම මහතා මෙම සිදුවීම සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා. මේක දේශපාලන පරිගැනීම් වල ආරම්භය නම් එහෙනම් එතුමලා කෙරුවා වගේ මෙලහට අත්තඩංගුවට අරන් තමයි පරීක්ෂණ යන්නේ. දේශපාලන පරිගැනීමක් නොවන නිසා තමයි පරීක්ෂණ යන්නේ. මේ චම්පික රණවක මහත්තයා ඉලක්ක කරලා පරීක්ෂණයක් යන්නේ නැහැ. තරුණයාට සාධාරණයක් ඉෂ්ට කරන්නේ කොහොමද කියන එක පිළිබඳවයි පරීක්ෂණ යන්නේ. ඉන්ද යා හිතන් ඉන්නවා නම් එයාව අමාරු දාන්න මේ පරීක්ෂණ යන්නේ කියලා එහෙම එකක් නැහැ. මේ තරුණයාගේ පියා ඉල්ලීමක් කරලා තිනවා රජෙන් මේ පිළිබඳව සාධාරණ පරීක්ෂණයක් කරුනේ නැහැ. ඒ තරුණයාට අසාධාරණයක් වුණා. ඒ නිසා කරුණා කරලා නැවතත් මේ ගැන පරීක්ෂණයක් කරන්නයි කියලා ඒ ආබාධිත තත්ත්වයට පත්වෙච්ච තරුණයාගේ පියා රජයෙන් ඉල්ලීමක් කරලා දෙනවා. ඒ ඉල්ලීමයි මේ ඉෂ්ට කරන්නේ නැතුව මේ කවුරුවක්වත් ඉලක්ක කරගෙන කරන එකක් නෙමෙයි. ඕන කෙනෙක් අතින් රියානුතුරක් වෙන්න පුළුවන් නේ. රටේ රියානුතුරු කොච්චරක් වෙනවද? ඒ නිසා ඇමතිවරයෙක් අතින් රියානුතුරක් වෙන්නත් පුළුවන්. ඒක අපි කියන්නේ නැහැ. හැබැයි රියානුතුරු වුණාට පස්සේ සාමාන්‍යයෙන් අර තරුණයාට වෙන්න ඕනේ සාධාරණ නොවිච් එක පිළිබඳවයි මේ පරීක්ෂණේ ගැන ඉල්ලීම් කරලා තියෙන. ඉතින් ඒ පරීක්ෂණේ මේ වෙන්නේ. රාජ්‍ය සේවය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා රාජ්‍ය සේවකයන්ට පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසනවා. ඒ අද සිය රාජ්‍ය අමාත්‍ය ධුරයේ රාජකාරී කටයුතු ආරම්භ කරමින් රාජ්‍ය කළමනාකරණ සහ ගිණුම් කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස පසුගියදා දිවුරුම් දුන් ලසන්ත අලගියවන්න මහතා අද සිය ධුරයේ රාජකාරී කටයුතු ආරම්භ කළා. ඒ නරහින් පිට පිහිටි සිය අමාත්‍යංශ කාර්යාලයේදී මෙම අවස්ථාවට අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සහ රාජ්‍ය අමාත්‍යවරුන් වන දයාසිරි ජයසේකර සහ දුමින්ද දිසානායකයන් මහතුරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියා. අද අපි නිහතමානීව පිළිගත යුතුයි මේ රටේ රාජ්‍ය සේවය මේ රටේ යම් දියුණුවක් ලබාගෙන තිබෙනවා. ඒ රාජ්‍ය සේවයට අපි
එහි වැඩි ගෞරවයක් ලබා දිය යුතුයි. එවැනි රාජ්‍ය සේවයක් අපේ රටේ තිබෙන. එම නිසා අපේ අමාත්‍යාංශයට පැවරෙන එක ප්‍රධාන වගකීමක් තමා මේ සමස්ත ධනාත්මකව සිතන ඒ රාජ්‍ය නිලධාරීන් විදිහට කටයුතු කරන අයගේ කටයුතු තවදුරටත් ශක්තිමත් කර ගැනීම සඳහා ඒ මානව සම්පතට අවශ්‍ය කරන පුහුණුව ලබා දීම එක ප්‍රධානතම අරමුණක් බවට පත් වෙලා තිබෙනවා. ජනතාවට වැඩි සේවයක් ලබා දීමේ අරමුණක් ඇතිව මේ පුහුණු වැඩසටහන් ඉදිරියේදී ක්‍රියාත්මක කරන්න විශේෂයෙන්ම බලාපොරොත්තු වෙනවා. 2030-2025 වන විට රාජ්‍ය සේවයේ මගින් අපේ රටේ දියුණුව වෙනුවෙන් ලබා දිය යුතු උපරිම සහයෝගයේ දායකත්වය සියලුම රාජ්‍ය නිලධාරීන් සමග ඒක රාශී වෙලා සුහදව ඒ අයගේත් අත්දැකීම් අපි ලබාගෙන මේ ඉලක්කය සපුරා ගැනීමේ ඒ කාර්යභාරයක් වගකීමක් තමයි අපේ අමාත්‍යාංශයට තිබෙන්නේ. පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරුලියේ රතන හිමියන් කොළඹ පිහිටි පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාශය වෙත අද පෙරවරුවේ පැමිණියා. ඒ බැටික්ලෝ කැම්පස් ආයතනයේ සම්බන්ධයෙන් සිදුවන විමර්ශන කටයුතු පිළිබඳ විමසා බැලීමට සහ අදාළ කටයුතු විධිමත් අයුරින් යළි ක්‍රියාත්මක කරන්නයි ඉල්ලමින්. බැටික්ලෝ කැම්පස් ආයතනය සම්බන්ධයෙන් සිදුවන විමර්ශන කටයුතු සම්බන්ධයෙන් විමසා බැලීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරුලියේ රතන හිමියන් කොළඹ පිහිටි පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාශය වෙත අද පෙරවරුවේ පැමිණියා. ෆැක්ටරි තමයි මේ විශ්වවිද්‍යාලය සිද්ධ කරන්නේ. අපක්ෂපාතීව මධ්‍යස්තව මේ පිළිබඳ සොයා බලන්න. මේක මේ මුස්ලිම් අය සිංහල අය අතර ගැටුමක් නෙවෙයි. මේක රට අන්තවාදයට බිලිවීම පිළිබඳ ප්‍රශ්නයක්. දේශීය ව්‍යවසායකයා නගා සිටුවීම සඳහා ගත හැකි සෑම පියවරක්ම ගන්නා බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ මාතර දකුණු පළාත් ව්‍යවසායකින් සහ ව්‍යාපාරිකින් ඇගීමේ උත්සවයකට එක්වෙමින්. දකුණු පළාත් ව්‍යවසායකින් සහ ව්‍යාපාරිකින් නැගීමේ උත්සවයක් අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් මාතරදී පැවැත්වුණා. එහිදී දකුණු පළාත් ව්‍යාපාරික කවයේ ප්‍රමුඛින් අතර විශිෂ්ටතම ව්‍යවසායකයා සම්මානයෙන් පිදුම් ලැබුවේ අඩාරම් දෙනිය ස්ටේට් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයේ අධ්‍යක්ෂ ඩබ්ලිව් ජිනදාස මහතායි. මෙම උත්සවයට එක් වූ අමාත්‍ය විමල් වීරවංශ මහතා මෙලෙස අදහස් පළ කළා. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගේ ඒ ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව අපි බැඳී සිටිනවා මේ රටේ ස්වදේශික ව්‍යාපාර සහ කර්මාන්තකරුවා ආරක්ෂා කරන්න ප්‍රවර්ධනය කරන්න. බදු ප්‍රතිපත්තිය තීරණය වෙන්න ඕනේ ස්වදේශික ව්‍යාපාරිකයා හා ව්‍යවසායකයාට අනුව මිසක් ලෝක වෙළඳ සංවිධානයට හෝ එවැනි ආයතනයකට වුවමනා ආකාරයකට නෙවෙයි. අපට අනිවාර්ය වගකීමක් තිබෙනවා, අත්හළ නොහැකි වගකීමක් තිබෙනවා, අපේ දෙවුර මත පැටවිච්ච වගකීමක් තිබෙනවා. ඒ වෙන මොකක්වත් නෙවෙයි, දකුණේ ඔබ වගේම මුළු රටේම දේශීය කර්මාන්තකරුවා සහ ව්‍යවසායකයා නගා හිටුවාලීම වෙනුවෙන් අවශ්‍ය කරන සෑම තීරණයක්ම ගන්න අපිට ඒ පිළිබඳ අනිවාර්ය වගකීමක් තිබෙනවා. අපි බලාපොරොත්තු වෙනවා ඉදිරි කාලයේදී තමුන්වහන්සේලාගේ ව්‍යාපාර දියුණු කරන්න. අද බැංකු ණයක් ගන්න ගියාම 16%ට උඩින් බැංකු ණයක් ගන්න වෙන්නේ. බැංකු අයිරා ඕඩී එකක් ගන්න කිව්වොත් පොලි අනුපාතය 22%ට පමණ වෙනවා. මේ විදිහේ පොලි අනුපාතයක් තියාගෙන ව්‍යාපාර දියුණු කරන්න පුළුවන්කමක් ඇති වෙන්නේ නැහැ. ඒ පොලි අනුපාතයට ණයක් අරගෙන ව්‍යාපාරයක් කරනවා කියන්නේ බැංකුව පවත්වගෙන යන්න මහන්සි වෙනවා මිසක් ඒ ව්‍යාපාරයේ ප්‍රගතියක් ඇති කරගන්නව නෙවෙයි. මෙන්න මෙතනින් මේ අපේ රටේ ව්‍යවසායකයාට කර්මාන්ත කරුවට ඔහුට දරාගත හැකි පොලි අනුපාතයකට ඒ ණය ලබාගත හැකි ක්‍රමවේදය ඉදිරි කාලය තුළ ඇති කරන්න අපේ රජය ඉතා උනන්දුවෙන් සහ කැපවීමෙන් කටයුතු කරන බව මා තමුන්වහන්සේලාට සහතික කොට කියා සිටින්න කැමතියි. දඹුල්ල හබරණ මාර්ගයේ දිගම්පතහ ප්‍රදේශයේදී සිදුව රිය අනතුරකින් බන්ධනාගාර සැරෙන්වරයෙකු මියගොස් තවත් තිදෙනෙකු තුවාල ලබා තිබෙනවා. සීගිරිය පොලිසිය ප්‍රකාශ කළේ අද අලුයම් කාලයේදී මෙම රිය අනතුර සිදුවී ඇති බවයි. මහනුවර බන්ධනාගාරයේ සිට පොළොන්නරුව අධිකරණයට රැඳවියෙකු රැගෙන යමින් තිබූ බන්ධනාගාර වෑන් රථයක් මෙලෙස අනතුරට පත්ව තිබෙනවා. දඹුල්ල හබරණ මාර්ගයේ දිගම්පතා ප්‍රදේශයේදී අනතුර සිදුවී ඇති අතර මෙම බන්ධනාගාර වෑන් රථය මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටීමෙන් සිදු වූ අනතුරින් බන්ධනාගාර සැරේන්වරයෙකු ජීවිතක්ෂයට පත් වුණා. අපේ ගෙදර අපේ
බන්දනාගාර එක්කෙන මාර්ගයල ගැටලේ කියන මෙතන එයා සීටි බස් එකට න පොටෝල ඇරිය ඉස්පිරිතාලට ඔය ඉස්පිරිතාල මේ හබරණ එකට ඊට ඇම්බුලස් සරේ මේ ආව පොලිස් කැප්ටන් කෙනෙක් කියලා තිබ්බා අනිත් කට්ටිය ඒ වගේ තමයි ගෙනිහිල්ලා තිබ්බේ තී කෙනෙක් හිටියද වැටලා එක්කෙනා යපින කොට හිටියේ අර හිරවලා හිටියේ එයා මෙතන වැටලා මුණු ආඩලේදී අනිත් කට්ටිය අරන් ගිහිල්ලා මෙතන වැටලා හිටියේ මේ මාංජුදාල හිටියේ ඔව් මාංජුදාල හිටියේ ගොඩක් කට්ටිය ළමාරු රියදුරට නිින්දයාම හෝ රථය මාර්ගයෙන් ලිස්සයාම හේතුවෙන් මෙම අනතුර සිදු වී ඇති බවටද සැකපල වී තිබෙනවා. අනතුරින් වෑන් රථය ගමන් කළ තවත් බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු සහ එම රථය රැගෙන ආ රැඳවියාද බරපතල තුවාල ලබා දමුළු රෝහලට ඇතුළත් කර තිබෙනවා. අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 52ක් පමණ වන බන්ධනාගාර සැරයන්වරේ. සීගිරිය පොලිසිය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබනවා. මහනුවර සහ මාතලේ යන දිස්ත්‍රික්ක කේන්ද්‍ර කරගනිමින් එළඹෙන 21 22 සහ 23 යන දිනයන්හිදී ඩෙංගු මර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කරන බව මධ්‍යම දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති SM වික්‍රමසිංහ මහතා පවසනවා. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ මහනුවර ප්‍රදේශයේ පැවති දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවකට එක් වෙමින්. පසුගියදා දිවයිනේ පැවති අධික වර්ෂාපතනය සහ මේ දිනවල දිවයිනේ පවතින කාලගුණ තත්ත්වයත් සමගින් ඩෙංගු උවදුර යළිත් ව්‍යාප්ත වීමේ අවධානමක් පවතින බව සෞඛ්‍ය අංශ අනතුරු අඟවා සිටිනවා. ඒ හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ කිහිපයක ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව මේ වන විට ඉහළ ගොස් තිබෙනවා. පසුගියදා ජනාධිපති ගෝටාබේ රාජපක්ෂ මහතා සහ ප්‍රවෘත්ති ප්‍රධානීන් අතර පැවති විශේෂ සාකච්ඡාවේදීද ඩෙංගු මර්ධන වැඩපිළිවෙල සම්බන්ධයෙන්ද අදහස් පළ වුණා. අපි දැක්ක බෞද්ධ කාලේදී මඳුරේ කියනවා කියව දවස් හතරේ කියනවා කියව මේකට පිළිතුරු කියනවා කියව නමුත් අවසන් සිද්ධ වෙලා තියෙන්නේ ඒක ව්‍යාප්ත වීම විතරයි. ඔබතුමා මේ ගේන වැඩපිළිවෙලත් එක්ක ඩෙංගු මර්ධන වැඩපිළිවෙල සක්‍රිය කිරීම සඳහා යම් කිසි බොහෝ විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කරනවා මේ ගවර්නන්ස්ලට කිව්ව මේ ගැන විශේෂ උනන්දුවක් අරගෙන කරන්න කියලා අපි දැන් වෙස්ටර්න් ප්‍රොවින්ස් ගවර්නර් එහෙම ගාක් මේ පිරිසිදු කිරීම කරලා තියෙනවා. ඇත්තට මදුරුණුත් ගෙනල්ලා තියෙනවා. විශේෂයෙන්ම මේ පිරිසිදු කිරීම එක ඉතාමත්ම වැදගත්. දැන් මේ කාර්යය සෑහෙන දුරට හොඳට කරගෙන යනවා. විශාල පිරිසක් රෝහලේ ප්‍රතිකාර ලබනවා. ඒ ප්‍රතිකාර ලබන රෝගීන් අතරට පොලිස් නිලධාරීන් සහ ඔවුන්ගේ පවුල්වල අයත් සැලකිය යුතු පිරිසක් ඉන්නවා. ක්‍රියාත්මක වැඩපිළිවෙලක් අපි සකස් කරලා තියෙනවා 21 22 23 යන දිනයන් තුනෙහි. 21 වෙනිදා අපි ප්‍රධාන වශයෙන් කරන්නේ මහජනයා දැනුවත් කිරීම. මහනුවරතා මාතලේ දිස්ත්‍රික්ක දෙක පුරාම අපි ඒ දැනුවත් කිරීම කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ දැනුවත් කිරීමත් සමග මහජනතාවට පුළුවන් ස්වේච්ඡාවෙන් තමන්ගේ නිවාස වගේ ඩෙංගු කීටයන් ඇති වෙන්න පුළුවන් තැන් පරිසරයේ තියෙන ගැටලු निराකරණය කරගෙන පරිසරය සකස් කරනවා. 22 වෙනිදාට අපි නිවසෙන් නිවසට යන්න බලාපොරොත්තු වෙනවා ගිහිල්ලා තම තමන්ගේ නිමෙත් පරිසර ආයතන වර පරිසරයේ වටපිටාව පවිත්‍ර කරගන්න කොච්චර උනන්දුද. ඒ පරීක්ෂා කිරීමේදී අපි යම් ස්ථානයක ඩෙංගු කීටයන් ඉන්නවා නම් නැත්නම් ඉන්න පුළුවන් විදිහට පරිසරයේ තියෙනවා නම් අපි සියලු වාර්තා අපි ලබා ගන්නවා. මේක සත්භාවයෙන් කරන ඉතාම හොඳ ක්‍රියාවක්. නාගදීප පුදබිමේ සිට කතරගම පුදබිම දක්වා ආබාධිත රණවිරුවන් දෙදෙනෙකු ආරම්භ කළ රණවිරු චිත්ත ශක්තිය වර්ධනය කිරීමේ පාගමන අද බෙන්තොටට පැමිණියා. මෙම පාගමනයේ විශේෂිත සිදුවීමක් ලෙස රණවිරුවන් මෙතෙක් ගමන්ගත් කිලෝමීටර 700කට අධික දුර ප්‍රමාණයේ අඩකට ආසන්න දුරක් සුනකේකුද ගමන් කළ අපූර්ව පුවතක් වාර්තා වුණා. පසුගිය මස 10 වෙනිදා නාගදීප විහාරස්ථානයෙන් ආරම්භ කළ රණවිරු පාගමන අද උදෑසන 6:30 පමණ වන විට බෙන්තොට පාලමාසලට පැමිණියා. යුද්ධයේදී ආබාධිත තත්වයට පත් වූ ගජබ රෙජිමේන්තුවේ සාමාන්‍ය සෙබළ පියතිස්ස සහ නාවික හමුදාවේ විශේෂ යාත්‍රා බලගනේ යුද්ධේ ආබාධිත තත්වයට පත් වූ MPW කුමාර ඉතා ධෛර්ය සම්පන්න ලෙස මෙම පාගමනට එක්ව සිටිනවා. මොවුන්ගේ ගමනාන්තය කතරගම කිරිවෙහෙර අභියසට පැමිණීමයි. අද මෙම ආබාධිත රණවිරුවන් දෙදෙනා උදෑසන බෙන්තොට පාලමාසලේදී පිළිගනු ලැබුවේ 58 වෙන බලසේනාධිපති බ්‍රිගේඩිය මනෝජ් ළමහේව මහතා ඇතුළු උසස් හමුදා නිලධාරීන් පිරිසක් විසින්.
දැනට මෙම රණවිරුවන් දෙදෙනා කිලෝමීටර 770ක් ගමන් කර තිබෙනවා. මේ අතරතුර අද විශේෂිත සිදුවීමක් දක්නට ලැබුණේ මෙම වීරෝදාර රණවිරුවන් දෙදෙනා සමග මෙම පාගමනට සුනකියෙකුද එක්ව සිටීමයි. මෙම පාගමනට එක්ව සිටින හමුදා සාමාජිකයින් අප සමග පැවසුවේ සාමාජිකයින් දෙදෙනාගේ පාගමන සමග මෙම සුනකයාද එක් වූ බවයි. කිලෝමීටර් 770ක් මෙම සෙබළුන් දෙදෙනා ගමන් කරන විට මෙම සුනකයාද මෙවන විට එම කිලෝමීටර් ප්‍රමාණයෙන් හරි අඩක පමණ ප්‍රමාණයක් ආබාධිත රණවිරුවන් දෙදෙනා සමගම මෙම සුනකයාද පැමිණ තිබෙනවා. මාර්ගයේ දෙපස රැඳී සිටින අතිවිශාල ජනතාවගේ ගෞරවයට හමුදා සෙබළුන් දෙදෙනා පත්වෙද්දී එම ජනතාවගේ ආදරය දිනා ගන්නට මෙම සුනකයාද සමත් වී තිබෙනවා. ජාති ආගම් බේද වලින් තොරව සියලුම ජනතාවගේ සුබ සිද්ධිය වෙනුවෙන් ශ්‍රී ලංකා යුද හමුදාව කැපවී කටයුතු කරන බව යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුවන් වණිකසූරිය මහතා පවසනවා. යාපනය ප්‍රදේශයේ පැවති උත්සවයකදී ඒ මහතා මෙම අදහස් පළ කළා. විවිධ දානපතියන්ගෙන් ලද ධන පරිත්‍යාගයෙන් සහ යුද හමුදාවේ මූල්‍ය සහ ශ්‍රම දායකත්වයෙන් යුතුව අඩු ආදායම් ලාභීන් වෙනුවෙන් යාපනය දිස්ත්‍රික්කයේ ඉදිකළ 700 වන නිවාසය ප්‍රතිලාභීන් වෙත පවරා දීම යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුවන් වණිකසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු වුණා. මෙම නිවාස ව්‍යාපෘතිය ආරම්භ වූයේ 2009 වසරේ. මේ අවස්ථාවලට තවත් නිවාස 27ක් යාපනය ප්‍රදේශයේ ඉදිකරමින් පවතිනවා. මේ නිවාස ඉදිකරන්නේ අපේ සෙබළු. මේ නිවාස ඉදිකරන සමහර දෙගොල්ලන්ට තමුන්ගේ නිවාස සම්පූර්ණ කරගන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඒ අයගේ තිබෙන මානුෂිකත්වයේ ඉස්මතු කරමින් තමුන්ගේ නිවාස තවම අවසන් වී නැත. මේ ප්‍රදේශයේ ජීවත් වන අහිංසක ජනතාව වෙනුවෙන් සිය ශ්‍රමය, ශක්තිය, මුදල් වැය කරමින් නිවාස ඉදිකරන්නට අපේ සෙබළු ඉදිරිපත් වෙලා තියෙනවා. ඒ අය මේ හැමදේම කරන්නේ මේ මහ ජනතාව වෙනුවෙන්. මන්ද ඔබ අපගේ සහෝදරයෝ හැටියට අපි පිළිගන්න නිසා කුමන භාෂාවක් කතා කළත් කුමන ආගම ඇදහුවත් අපි එකම මවගේ දරුවෝ, ශ්‍රී ලංකා මාතාවගේ දරුවෝ. මෙතෙක් පැවති දේශපාලන පලිගැනීමේ සංස්කෘතිය බැහැර කරමින් ජනතාවාදී වැඩපිළිවෙලකට වත්මන් රජය අවතීර්ණ විය යුතු බව දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය ඔමල්පේ සෝභිත හිමියන් පවසනවා. කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් උන්වහන්සේ මේ බව සඳහන් කළා. මේ නව වැඩපිළිවෙලෙන් බලාපොරොත්තු වෙන්නේ පැරණි වැඩපිළිවෙල එපා කියන එක තමයි. පැරණි වැඩපිළිවෙල මොකක්ද? පැරණි වැඩපිළිවෙල තමයි දේශපාලන පලිගැනීම, දේශපාලන පෞද්ගලික ඉදිරිවාදකම් පිරිමා ගැනීම, ජයග්‍රාහී තැනැත්තා කරුණාවේ, මෛත්‍රියෙන් සහ සමසිතින් සමමිතින් ක්‍රියාත්මක විය යුතුය. මේක තමයි බෞද්ධ සදාචාර ධර්මය. දැන් මෙතෙන්දී ඔබ ප්‍රශ්න කරාවි, දැන්ද අපි මේ බණ කියන්න කියලා. අපි මේ බණ කලණුයි කිව්වා. ඒවා පිළිගත්ත නොපිළිගත්ත ආකාරය පිළිබඳ රටේ ජනතාව ගත්ත විවේචනාත්මක තීන්දුවේ ප්‍රතිඵලය හැටියට තමයි පසුගියදා පැවති රජයේ පෙරළන අලුත් පාලකයෝ බිහි කළේ. පැරණි රජයේ පාලකයෝ කියන පැහැදිලිවම භික්ෂූන්ගේ අවවාද අපි පිළිගත්තා නම් අපි මේ වගේ අවාසනාවන්ත තත්වයකට ගොදුරු වෙන්නේ නැහැ කියලා. අපි ඉල්ලුවේ එකම දෙයයි, ලබාගත් බලය ධර්මානුකූලව පාවිච්චි කළා මේ රට සංවර්ධනය කරන්න, මේ අහිංසක දුප්පත් ජනතාවගේ ප්‍රාර්ථනාවන් ඊටු කරන්න. මේක තමයි අපි ඒ ඇත්තන්ගෙන් ඉල්ලුවෙත්. අපි දැන් නැවතත් ඉල්ලනවා ඒ කාරණාව. රනිල් වික්‍රමසිංහ මැතිතුමා කියනවා අපිට වැරදුනා, දැන් අපට සංඝ රතනයේ ආශිර්වාදය අවශ්‍යයි කියලා. අපි කියනවා වචන උච්චාරණයේ ඉඳලම හැදෙන්න ඕන, සංඝ රතනයේ ආශිර්වාදය ඕනේ කියලා ඇත්තු කියන්නේ. ඒ තරම්ම ආගම ධර්මයේ සහ යුක්තිය සාධාරණයේ නොසලකා හැරිය යුග අපි පහු කරලාවිල්ලා තියෙනවා. දැන් මේ ඇවිල්ලා තියෙන්නේ ගෝඨාභය යුගය. ජනතාවට නොමිලේ නිවාස ලබා දෙන බවට රටට ප්‍රකාශ කළද පසුගිය රජයේ සමයේ සිදුව ඇත්තේ නිවාස අමාත්‍යංශය හරහා රජයට විශාල වැයබරක් එක් කිරීම බව රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා පවසනවා. පොත්තලම ප්‍රදේශයේ පැවති විශේෂ සාකච්ඡාවකට එක් වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. පසුගිය රජයේ සමයේදී නිවාස අමාත්‍යංශය මගින් පුත්තලම දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක කරන ලද නිවාස ව්‍යාපෘති පිළිබඳ විශේෂ සාකච්ඡාවක් රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. පසුගිය රජයේ සමයේදී පුත්තලම දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක කළ නිවාස වැඩපිළිවෙල සහ ජාතික නිවාස සංවර්ධන අධිකාරිය තුළ පවතින ගැටලු පිළිබඳව මෙම සාකච්ඡාවේදී වැඩි අවධානයක් යොමු වී තිබෙනවා. මෙම සාකච්ඡාව සඳහා රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා ඇතුළු පිරිසක් එක් වුණා.
මේ අමාත්‍යාංශය තුල සිද්ධ වෙච්ච කටයුතු වලදී ඒ ක්‍රියාවලියේදී ලැබෙන සෑම තොරතුරු වලින්ම සහ සෑම දත්ත වලින්ම රජයට විශාල වැය බරක් මේ අමාත්‍යාංශය තුල සිද්ධ වෙලා තියෙනවා. 30,000කට වැඩි නව අලුතෙන්ම නිවාස ඕන කරන අය ඉන්නවා. දැන් උත්තරන් දිස්ත්‍රික්කයේ පෞගිය වසර 5ට කොපමණ නිවාස හැදුවද කියන ඒ වගේම අපේ නිවාස වැඩපිළිවෙල අපේ ගරු අමාත්‍යතුමාට වගේම අපේ ඇමතිතුමාගේ සංකල්පය සහ ඒ සංකල්පයට අපි ගමන් කරන්නේ කොහොමද කියන එක ගරු ඇමතිතුමා අපිට වටහා ගන්න පුළුවන්. අපේ නිලධාරී මහතුරු පහුගිය වසර 4-5 කාලේ තුල මේ ක්‍රියාවලිය ගෙනිය ගිය ආකාරය ගැන කතා කරොත් මොකද ඒ ක්‍රමේ හරිනම් අපිට දැනගන්න පුළුවන් අපි ඒ ක්‍රමයටම ඉස්සරහට යනවද මොනවද වෙනස් කරන්න ඕනේ කියලා. ඉදිරි මහමැතිවරණයේදී වඩා වැදගත් වන්නේ මැතිවරණය ජයග්‍රහණය කිරීම මිස ලාංඡනය නොවන බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුගම මහතා පවසනවා. රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ මහනුවරදී කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින්. අපි පොට්ටුවේ අයනේ අපි කැමති පොට්ටුවෙන් යන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ කොහෙවත් කියලා නැහැ පොට්ටුවට අගමැති කියලා. ඒකයි පහුගිය මැතිවරණේ එකග වුණා. එයායි විශාල සහයක් අපිට ලැබලා දුන්නා. ඒකේ ප්‍රතිඵලයක් හැටියට ගෝඨාභය රාජපක්ෂපතිතුමා ජනාධිපතිවරයා වුණා. ඒකට කළගුණ දැක්වීම හැටියට කැබිනට් ඇමතිවරු කීප දෙනෙක්ම ගෝඨාභය රාජපක්ෂපතිතුමා වැඩ කෙරුවා. දැන් මගේත් කැබිනට් ඇමතිවරයා මහින්ද අමරවීර ඇමතිතුමා අපි මැතිවරණයට කලින් බොහොම සැරට හැප්පුණා. නමුත් දැන් අපි හැප්පෙන්නේ අපි හොඳට වැඩ කටයුතු කරගෙන. මැතිවරණේ දිනීමයි වැදගත් වෙන්නේ. ලාංඡනය නෙමෙයි. නමුත් ජයග්‍රාහී ලාංඡනයක් පැත්තකට අලුත් ලාංඡනයකට යන්න හේතුවක් නැති නිසා අපි හිතනවා අපි පොට්ටුවෙන් තරග කිරීම සුදුසුයි කියලා. ඉතින් මහමෙතුරෙත් පුළුවන් ඒ කියන්නේ අන්තවාදීන්ගේ ස්වාධීනතු සිංහල බෞද්ධ සම්දලින් ඔබලට අවශ්‍ය ප්‍රමාණය පන්ති දූර ප්‍රමාණය ලබා ගන්න. ඉතින් මේ මැතිවරණදී අපි කෙරුවා නම් ඇයි අනිත් මැතිවරණදී අපිට බැරි වෙන්නේ? අපේ ජනතාව අවබෝධ කරගන්න අවශ්‍යයි. දැන් මේ කාල සීමාව තුළ අපි සාධාරණව සියලු දෙනාට වැඩ කටයුතු කරගෙන යනවා. මේක සර්ව සාධාරණව සහ ශක්තිමත්ව ඉදිරියට කරගෙන යන්න පුළුවන් වෙන්නේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට 3-2 බලයක් තියෙන තනි පාර්ලිමේන්තුවක් හම්බුනොත් තමයි. නැති වුනොත් මේ කණ්ඩායම් වල සහය ගන්න සිද්ධ වෙයි. ඒත් අපි කියනවා මේ ත්‍රස්තවාදී වැඩවලට සම්බන්ධ වෙච්ච කිසිම කණ්ඩායමක් එක ආණ්ඩුව පිට බැරවන්න බැරි වුණත් අපි සම්බන්ධ වෙන්නේ නැහැ, බැරි වෙන්නේ නැහැ. ලෝක විවාහක රුරැජින ලෙස කිරුළු පැළඳූ කැරොලින් ජූරි සහ මීට වසර 35කට පෙර එම කිරුළ දිනාගත් කොළඹ පුරපතිනී රෝසි සේනානායක මහත්මිය අතර හමුවක් අද සිදු වුණා. ලෝක විවාහක රුරැජින කිරුළ ජයග්‍රහණය කරමින් පසුගියදා මාවිමිට පැමිණි කැරොලින් ජූරි කොළඹ පුරපතිනී රෝසි සේනානායක මහත්මිය අතර හමුවක් අද පැවැත්වුණා. ඒ කොළඹ මහනගර සභා කමිටු ශාලාවේදී මෙම අවස්ථාවට පෙරවසරවලදී විවාහක ලෝක රුරැජින තරගයන් නියෝජනය කළ ශ්‍රී ලාංකික කාන්තාවන් ඇතුළු පිරිසක් එක්ව සිටියා. මාධ්‍යමෙතන ඉන්න නිසාම කිව යුතුයි අපි මොනවා කරත් අපි තුල හොඳ සාර ධර්මයන් වලින් පිරිච්ච යහපත් භාවයකින් යුක්ත කාරුණික හදවත් තියෙන තව කෙනෙක් ගැන සහනුකම්පිත විහිතිය හැකි සිටිය හැකි හදවතක් තිබිය යුතු ජන කොට්ටාසයක් විය යුතුයි. කැලණි ජයග්‍රහණය කරාට පස්සේ මම සමහර මාධ්‍ය ජාලවලින් සමහර අය ඒ මාධ්‍ය ජාල තුල ලියා තිබ්බ දේවල් තුලින් මම කනගාටුවට පත් වෙන අම්ම කෙනෙක් හැටියට මේ මගේ දියණියක් වගේ. ඒක ඇගීමට ලක් කරන්නේ නැතුව ඒක හෙලා දකිමින් ඒක විකෘති කරමින් කෙනෙක්ව හඳුනා ගන්නත් ඉස්සලා කෙනෙකුගේ චරිත ඝාතනය කරන්න පුළුවන් තරම් සමාජයක් අපිට බිහි වෙලා තියෙනවා කියන්නේ මම හිතන්නේ මේ රටේ සාර ධර්මයන් වලින් පිරිහි ගිය පසුබෑමක් මම දකිනවා. ඒ ගැන මම කනගාටු වෙනවා. Thanks to Madam Rosie Senanayake. Eyage letter ekin letter walin thamai mata visa ekak hambune. Madam mata udaw kare naththam man enan ada crown ekak aran inne naha Lankawata. Ekata man visheshama stuti karanna one. Thank you so much. Mama airport ekak yaddi man අඳන්න ගියේ මගේ නැෂනල් කොස්ටියුම්වත් මට ගෙනියන්න බැරුව ගියා. එතකොට මම කිව්වා මම රෙප්‍රසෙන්ට් කරන්නේ මගේ රට. ප්ලීස් කැන් යූ ඩූ සම්තිං. එතකොට එතනම ඉටපු වැඩ කරන කට්ටිය ඒගොල්ලන් කිව්වා මැඩම් අපිට වැඩක් නැහැ කොහමත් ඔයා ගාන පේ කළා යන්න ඕනේ. සෝ ආයි වස් රියලි ඩිසපොයින්ටඩ් ඇන් ආයි වස් සෑඩ් දැට් I'm sacrificing so much to my family and I'm going to do this for my country. So I'm leaving my husband and my baby. It's
It's a very difficult thing being a mother leaving your child 1 year and 11 months. It's not easy. But මං කොහොමත් හිත ශක්තිමත් කරගෙන මම හිතුව කමන්නේ මම මොනාරි කරන්න ඕනේ රට වෙනුවෙන් මම පෙන්වන්න ඕනේ මේක වැරදි ඔගලන් අපිට සලකන විදිය වැරදි කියලා මං එකම මැසේජ් එකක් දෙන්න පුළුවන් හැමෝටම මගේ සයිඩ් එක හැටියට අපිට සපෝට් කරන්න මගේ කැම්පේන් එක call be you be who you are මම පොඩි කාලේදී මම ඒක අත්දැකීම් වෙලා තියෙනවා so මම දැන් අලුතෙන් open කරන ඒ කැම්පේන් එක so I'm going to release in December 23rd මම මුලින්ම මගේ opening campaign එක තියෙන්නේ bomb blast because Christmas is coming so everyone likes to celebrate Christmas and children likes to enjoy as well so eglong winnowing mama specially Christmas program ekak karanda yanne so that's going to be my first campaign in Sri Lanka මෙන්න දැන් ලැබුණු විශේෂ පුවතක් 2019 ශිෂ්‍යත්ව විභාගයේ කඩින් ලකුණු නිකුත් කර තිබෙනවා මේ පිළිබඳ වැඩිදුර තොරතුරු විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට පිවිසීමෙන් ලබා ගත හැකි එම පුවත නැවතත් 2019 ශිෂ්‍යත්ව විභාගයේ කඩින් ලකුණු නිකුත් කර තිබෙනවා මේ පිළිබඳ වැඩිදුර තොරතුරු විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට පිවිසීමෙන් ලබා ගත හැකි අධිකරණයෙන් වාර්තා වූ පුවත් කිහිපයක් වෙතයි දැන් අවධානය මාධ්‍යවේදී ප්‍රගිත් එග්නලිගොඩ මහතා පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළ නඩුව පෙබරවාරි මාස 20 වනදා සිට විභාගයට ගැනීමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල නියම කර තිබෙනවා. නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රාජ්‍ය නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සුදර්ශනද සිල්වා මහතා අධිකරණයේ හමුවේ කරුණු දක්වමින් එම නඩුවේ සාක්ෂි වශයෙන් නම් කර තිබෙන දුරකථන අංක 10කට අදාළ දත්ත වාර්තා අධිකරණයේ හමුවට ඉදිරිපත් කළා. එම දත්ත වලට අදාළ වැඩිදුර විස්තර ලබන 20 වනදාට පෙර ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බවයි රාජ්‍ය නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණයට දන්වා සිටියේ. සියලුම දුරකථන දත්ත ලබන 20 වෙනිදාට පෙර අධිකරණයේ හමුවේ ගොනු කරන ලෙස නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයාට නියම කළ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල එම දත්ත විත්ති පාර්ශවය වෙත ලවා දෙන බවද සඳහන් කළා. හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 720.2ක් සන්තකයේ තබා ගැනීම හා ජාවාරම් කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු පාකිස්තානු ජාතිකයෙකුට කොළඹ මහාධිකරණය විසින් ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කළා. මහාධිකරණ මිනිසුරු ගිහන් කුලතුංග මහතා විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළා. මෙසේ දඬුවම් නියම වූයේ 45 හැවිරිදි පාකිස්තානු ජාතිකයෙකුටයි. 2017 වසරේ ඔක්තෝබර් මාස 27 වනදා ලැබුණු තොරතුරකට අනුව පොලිස් මද්‍ර විනාශක කාර්යංශයේ නිලධාරීන් විසින් වැලවත්ත ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී හෙරොයින් මත්කුඩු කිලෝග්‍රෑම් 1.65ක් සන්තකයේ තබාගෙන සිටියේදී මෙම විත්තිකරු අත්අඩංගුවටගෙන තිබුණා. කෙසේ වෙතත් රස පරීක්ෂකවරයා විසින් ඉදිරිපත් කළ වාර්තාවේ සඳහන් කර තිබුණේ විත්තිකරු සන්තකයේ තිබී සොයා ගන්නා ලද මද්‍රව්‍ය තුගය තුළ අඩංගු ශුද්ධ හෙරොයින් ප්‍රමාණය ග්‍රෑම් 720.2ක් බවයි. කොළඹ මියතොට මුල්ල ප්‍රදේශයේ පිහිටි වගුරු බිමක් ගොඩ කර එහි රැඳී සිටින අනවසර පදිංචිකරුවන් ඉවත් කර දීමේ කටයුතු කිරීම සඳහා ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් මිලියන 64ක මුදලක් ඉල්ලා තර්ජනය කළ බවට චෝදනා එල්ල වී සිටින අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාට සහ ඔහුගේ බිරිඳ මොරින් රණතුංග ඇතුළු විත්තිකරුවන් 3 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර තිබෙන නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය මාර්තු මාස 3 වනදා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණය නියම කළා. මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා. විදේශීය රටවලින් කැලිකසල ආනයනය කිරීම තහනම් කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනු කර ඇති නඩුවට අදාළ නඩු ගොනුව සොයා ගැනීමට නොහැකි වීම හේතුවෙන් ඊට අදාළව නිකුත් කිරීමට නියමිතව තිබූ තීන්දුවක් ප්‍රකාශ කිරීම ජනවාරි මාස 13 වනදා දක්වා කල් තැබීමට අභියාචනාධිකරණය නියම කළා. මෙම නඩුව අද අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු යසන්ත කොඳාගොඩ සහ අර්ජුන ඔබේසේකරණ මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුලක් ඉදිරියේ කැඳවනු ලැබුවා. එහිද අනාවරණය වූයේ මෙම නඩුවට අදාළ නඩු ගොනුව සොයා ගැනීමට නොහැකි වී ඇති බවයි. ඒ අනුව නඩුවේ විමසීම ජනවාරි 13 වනදාත් එක් කල් තැබීමට අභියාචනාධිකරණ විනිසුරු මඩුල නියම කළා. නගර අලංකරණය කිරීමේ වැඩසටහනට සමගාමීව මාර්ගය දෙපස ඇති ආරක්ෂිත බැමි අලංකාර සිතුවම් වලින් වර්ණවත් කිරීම අද දිනේත් ප්‍රදේශ කිහිපයකින් අපට වාර්තා වුණා. නගර අලංකරණයට සමගාමීව ආරක්ෂිත පැතිබැමි මත වර්ණවත් චිත්‍ර ඇඳීමට තරුණ තරුණියන් මේ දිනවල කටයුතු කරමින් සිටිනවා. බදුල්ල ප්‍රදේශයේ පැතිබැමි මත සිතුවම් නිර්මාණය වන ආකාරයයි මෙහි. ස්වාභාවික පරිසරය සහ හෙළ සංස්කෘතිය විදහ දක්වන සිතුවම් පෙළක් කළුතර නෑබඩි ප්‍රදේශයේ වර්ණවත් වූයේ මෙලෙසෙන්. මේ දොඩංගොඩ උක්වත්ත ප්‍රදේශයේ මාර්ගයේ දෙපස ඇති පැතිබැමි වර්ණවත් වූ ආකාරයයි. Thank you.
දැන් රට වටා පුවත් කිහිපයක් කෙටියෙන්. රජයේ සහ රාජ්‍ය මූල්‍ය කළමනාකරණ කටයුතුවල විනිවිද භාවය සහ කාර්යක්ෂමතාවය වැඩිදියුණු කිරීම සඳහා මෙරටට ඩොලර් මිලියන 25ක ණය මුදලක් ලබා දීමට ලෝක බැංකුව අනුමැතිය ලබා දී තිබෙනවා. එල්.පී.ටී. ප්‍රාදේශීය සභාවේ නව සභාපතිවරයා ලෙස තේරීපත් වූ කරුණාසේන පොන්නම්පිරුම මහතා අද උදෑසන යෙදී තිබූ සුබ මොහොතින් සිය දූරයේ තීවරුන් දෙනු ලැබුවා. ඒ දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලී ගමගේ මැතිතුමා ඉදිරියේදී. මීට අමතරව එල්.පී.ටී. ප්‍රාදේශීය සභාවේ උපසභාපතිවරයා ලෙස නාගොඩ විතානගේ ජයසේන මහතාද තීවරුන් දෙනු ලැබුවා. දින දින ඉහළ යන රථවාහන අනතුරු අවම කර ගැනීම අරමුණෙන් කොළඹ පොලිස් රථවාහන මූලස්ථානයේ විසින් සංවිධානය කළ ආරක්ෂාව පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් අද හැටන් DKW සංස්කෘතික ශාලාවේදී පැවැත්වුණා. මෙහිදී ත්‍රිරෝද රථ රියදුරන්, යතුරු ප්‍රතිකරුවන්, බරවාහන රියදුරන් ඇතුළු හැටන් ප්‍රදේශයේ රාජ්‍ය සහ පෞද්ගලික අංශ නිලධාරීන් මෙන්ම සේවකීන්ද සහභාගී කරගනිමින් මෙම වැඩසටහන පැවැත්වුණා. බගවත්තලාව පොලිස් වසමට අයත් කොටියාගල වතුයායේ තේදළු නෙලමින් සිටි පිරිසකට අද පස්සුරුවේ බඹර ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. බඹර ප්‍රහාරයෙන් තුවාල ලැබූ කම්කරුවන් 15 දෙනෙකු බගවත්තලාව ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කළ බවයි බගවත්තලාව ප්‍රාදේශීය රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය ASK ජයසූරිය මහතා ප්‍රකාශ කළේ. ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් පසුගියදා ආපදාවට ලක් වූ දීවරයෙකු මුදා ගැනීමේ මෙහෙයුමක් දකුණු මුහුද තීරයේදී සිදු කරනු ලැබුවා. එහිදී දීවර කටයුතු සඳහා පිටත්ව ගිය රෝගී වූ දීවරයෙකු ගොඩබිමට රැගෙන ඒමට කටයුතු කර තිබෙනවා. ඊයේ දින කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ පිවිසුම් දොරසලදී කාන්තාව ඝාතනය කළ ඇගේ සැමියා කාන්තාවට පහර දුන් තීනු ආයුධයද රැගෙන අධිකරණ පරිශ්‍රයට ඇතුල් වී තිබුණා. මේ හේතුවෙන් ඒ අවස්ථාවේ සේවය කළ කෑගල්ල පොලිසියේ සැරෙන්වරුන් දෙදෙනාගේ සේවය ඊයේ රාත්‍රියේ සිට තහනම් කළ බවයි කෑගල්ල පොලිසිය ප්‍රකාශ කළේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ විදේශ සම්බන්ධතා පිළිබඳ අතිරේක ලේකම්වරයා ලෙස අද්මිරාල් මහාචාර්ය ජයනත් කොළඹගේ මහතා සිය දූරයේ රාජකාරිය ආරම්භ කර තිබෙනවා. එම පුවතත් සමගින් සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වනවා. තවත් උණුසුම් පුවත් දැනගැනීම සඳහා පිවිසෙන්න www.siyathanews.lk අපගේ වෙබ් අඩවිය වෙත. අප නැවතත් හමුවන්නේ රාත්‍රී 9:35 ප්‍රවෘත්ති විකාශයත් සමගින්. සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.